Multilac, Color the World, Sri Lankan. ඊයේ දිනේදී පකිස්තානයේදී අපේ විධායක ශ්‍රේණියේ තරුණයෙක් ඉතාම අමානුෂික විදියට පහර දීලා අපි දැක්කා ඊයේ රූපරාම වීඩියෝ රූපරාම වල පහර දීලා ඒ වගේම අමු අමුවේ පුච්චන වීඩියෝ එකක් තුලින් ඔහු ඝාතනය කරලා තියෙනවා. ඉතින් ඉතාම දරුණු ගණයේ ඛේදවාචකයක් අමානුෂික පහර දීමක් සහ අමානුෂික මනුෂ්‍ය ඝාතනයක් විදියට මේක තමයි මේක ලෝකයේම හෙළා දකින සිදුවීමක්. එකනේ අපි ඕනෑම රටක ජාතිකයකට අපි සලකන ඕන රට. අපේ රටේ බැලුවාම පකිස්තාන් කට්ටිය නෙමෙයි ඕනෑම රටක ඉතියෝපියන් කාර්යෝ පවා මේ රටේ ඉන්නවා. අපිට හතුරුකම් කරන වෙනත් රටවල පුද්ගලයෝ පවා මේ රටේ ඉන්නවා. හැබැයි අපි ජාතියක් විදියට අමානුෂික විදියට මේ වගේ පහර දීම් කවදාවත් සිද්ධ කරලා නැහැ සිංහල විදියට සහ ශ්‍රී ලාංකිකයන් විදියට. හැබැයි මේක ඉතාම දරුණු ගණයේ සාහසික පහර දීමක්. මේ සම්බන්ධව මේ රටේ මුස්ලිම් ජනතාව අපි විශේෂයෙන් මතක් කරනවා මුස්ලිම් ජනතාව මේ වෙනකොට තාම ප්‍රකාශයක් කළේ නැහැ මේකට විරෝධතාවය දක්වලා. මොකද මේ රටේ සිංහල මුස්ලිම් සියලු ජනතාව සුහදව ජීවත් වෙනවා නම් මුස්ලිම් ජනතාවගේ වගකීමක් තමයි අපේ තරුණයෙක් පාකිස්තානයේදී ඉතාම අමානුෂික ලෙස ඝාතනයක මේ පුච්චලා පහර දීලා අමු අමුවේ පුච්චලා මරණ එක ඉතාම අමානුෂික පහර දීම. මේ පිළිබඳව දැඩිව හෙළා දකින ඔය කියන කිසිම මුස්ලිම් සංවිධානයක් ජමීතුල් උලමාහරි වෙනත් සම උලමා සංවිධානයක්වත් මේ වෙනුවෙන් කතා කරන්නේ අද වෙනතුරු මේ වෙනතුරු. ඉතින් ඒ නිසා අපේ ඒ විරෝධතාවය නොදැක්වීම පිළිබඳව අපේ කනගාටු ඒ සංවිධාන වලට අපි මේ වෙලාවේ ප්‍රකාශ කරනවා. මොකද සුහදතාවයේ රැකෙන්න නම් ඒ කටයුත්ත කරන්න ඕනේ. නැත්නම් අපිට හිතන්නේ මේ රටේ ඉන්න මුස්ලිම් ජනතාවත් මේක අනුමත කරනවා කියන කාරණාව. ඒ තත්වයට පත් කරන්න එපා කියන ඔය කාරණාව ඔය ජමීතුල් උලමා සංවිධාන වලට අපි මේ වෙලාවේ විශේෂයෙන් ප්‍රකාශ කරනවා. හැබැයි ඒ වගේම තමයි අපි දැක්ක මේ රටේ තියෙන සමාජවාදී පක්ෂ සමහර දේශපාලන පක්ෂ තියෙනවා මේ රටේ මුස්ලිම් ජනතාවට මොනවා හරි හිරියක් වුණොත් එහෙම අඩන්තේට්ටමක් වුණොත් එහෙම පාර්ලිමේන්තුව පැරෙන්න දෙවනත් වෙන්න කෑ ගහනවා. ඒ වගේම මහපාරට බැහැලා සමහරවිට හර්තාල් පවා කරන අවස්ථාවල් අපි දැකලා තියෙනවා සමාජවාදී පක්ෂ. හැබැයි මේ සිංහලයට ගහපු එක පිළිබඳව ශ්‍රී ලාංකිකයට පකිස්තානයේදී අමානුෂික පහර දීම පිළිබඳව අපි දැක්කේ නැහැ ඔවුන් කිසිම ප්‍රකාශයක් කරන. අපි අහන්නේ ඔවුන්ගෙන් ඔය මාක්ස්වාදය හෝ සමාජවාදය තුළ නැද්ද සිංහලය පිළිබඳව අසරණභාවයට පත් වෙන සිංහල පිළිබඳව කතා කිරීමේ අයිතිවාසිකමක් ඔවුන්ට නැද්ද? එහෙම දීලා නැද්ද ඒ සමාජවාදී පක්ෂවලට කියලා අපි මේ වෙලාවේ විශේෂයෙන් අහනවා. ඉතින් ඒ වගේම තමයි අපි දැක්කේ නැහැ මේ රටේ තාම පාර්ලිමේන්තුව තුළවත් මේ පිළිබඳව ප්‍රකාශයක් කරලා මේකට විරෝධතාවය දක්වන නිසා අපි පකිස්තාන් රජයෙන් ඉල්ලා සිටින්නේ අපි මේ තානාපති කාර්යාලයෙන් ඉල්ලා සිටියේ. මොකද මේ රටේ ජනතාව කුලප්පු වෙන්න පුළුවන්, තරුණයෝ කුලප්පු වෙන්න පුළුවන්, සැහැසි වෙන්න පුළුවන්. ඒ තත්ත්වයට පත් කරන්නේ නැතුව වහාම පකිස්තාන් රජය විසින් නීති ක්‍රියාත්මක කරන්න කියන කාරණාව අපි මේ වෙලාවේදී ඉල්ලනවා. ඒ වගේම අපි දැක්කා පකිස්තාන් ජන අගමැතිතුමා මොකද ලංකාවේ ඉන්න අයට වඩා ගොඩක් හොඳයි බලාගෙන නෝ මේ වෙනකොට 40 ගානක් අත්අඩංගුවට අරගෙන තිනවා. අරගෙන උන් දැඩිව පිළිකුලෙන් යුක්තව හෙලා දැකලා තිනවා උන්ට නීතිය ක්‍රියාත්මක කරන්න කියන කාරණාවත් අපි කියන. ඒ විතරක් නෙමෙයි මම හිතන්නේ පකිස්තාන් රජය තුල තියෙනවා මරණීය දඬනය. ඔවුන්ට මේ විදිහටම ඝාතනය කරන්න කියන ඉල්ලීම තමයි අපි මොකද කරන්නේ? මිනිස්සෙක් විදිහට අපි එහෙම කරන්න කියලා කියන්නේ රටක නීතියක්. ඒ කියන්නේ සමානයන් අතර සමාන වීම අයිතිවාසිකම තියෙනවා නම් අපේ එකෙක් පුච්චල මැරුවා නම් ඒක බරපතල ඛේදවාචකයක්. ඒ කියන්නේ පණපිටින් පුච්චනවා කියලා කියන්නේ කවුද හිසගෙන ඉන්නේ? ඒ නිසා ඒ தত্ত্বය අපි හෙලා දකිනවා. ඒ වගේම පකිස්තාන් රජයට අපි කියනවා වහාම ඔවුන් නීති හමුවට පමුණලා ප්‍රසිද්ධියම ඔවුන්ට දඬුවම් ලබා දීම කටයුත්ත කරන්න කියන කාරණාවත් මේ වෙලාවදී අපි මතක් කරනවා. මොකද මේවා මේ වගේ දේවල් සමාජගත වීම නරක පූර්වාදර්ශයක් වෙන්න පුළුවන්. අපේ රටට මේ පූර්වාදර්ශය આવොත් එහෙම ඒක මේ රටේ තියෙන සාමූහිකත්වයට සමගියට බාධාවක් වෙන්න පුළුවන් කියන කාරණාවත් මේ වෙලාවේ විශේෂයෙන් මතක් කරන නීතිය ක්‍රියාත්මක කරන ආයතනවලට රජයටත් අපි කියනවා වහාම මේ පිළිබඳව ලිපියක් සකස් කරලා අගමැතිතුමා සහ ජනාධිපතිතුමන් විසින් පකිස්තාන් රජයට ලබා දෙන්න කියන කාරණාවත් මේ වෙලාවේදී මතක් කරනවා. මේ පිළිබඳව ක්‍රියාමාර්ග නොගත්තොත් එහෙම ඉදිරි කාලය තුළදී ප්‍රශ්න ඇති වෙන්න පුළුවන් කියන කාරණාවත් මතක් කරන්න ඕනේ. දැන් අපි හාමුදුරුවනේ මේ අපි දකින්න වෙනත් අවස්ථාවල වෙනත් මෙවැනි සිදුවීම් වලදී ශෝකය ප්‍රකාශ කළා විවිධ ප්‍රකාශ කරනවා. දැන් අපේ රජයේ ප්‍රබලයන් ප්‍රධානියන්ගේ හැසිරීම නිවැරදිද මේ මොහොතේ? ඔබවහන්සේ අනුමත කරනවද මේ මොහොතේ? ඉතාම වැරදි. මොකද අමානුෂික විදියට පණ පිටින් පිච්චුවයි කියලා කියන්නේ මේ විශාල දෙනෝදාහක් විතර එකතු වෙලා ඒ ආයතනයේ එළියට දාලා ගහලා පණ පිටින් පුච්චනකොට අපේ රටේ නායකයෝ විදියට කොහොමද මොවුන් ඉවසගෙන ඉන්නේ? මොවුන්ට හිතප්පුවා නැද්ද? නැත්තම් රූපරාම වලින් දැක්කේ නැද්ද? අර සිරිසේන උන් නැහැ නම් පත්තරේ හැරි දකින්නවා මේ ඉන්න නායක පත්තරේවත් දැකලා නැද්ද කියන කාරණාවත් අපි අහනවා. ඒ වගේම තමයි අපි පකිස්තාන් රජයට කියනවා ඔබතුමන්ලා අපහසුතාවයට පත් වෙච්ච වෙලාවේදී අසරණභාවයට පත් වෙච්ච වෙලාවේදී අපි ජාතියක් විදියට ශ්‍රී ලාංකික විදියට ඔබතුමන්ලට සෑහෙන සහයෝගයක් දුන්නා.
මේ වෙලා වෙදිත් අපේ සාමූහිකත්වය ආරක්ෂා කරගෙන මේදී නීතිය ක්‍රියාත්ම කරන කියන කාරණාව මතක් කරනවා. අනෙක් කාරණා තමයි දැන් ඊයේ දිනේදීත් මේ රටම අඳුරු කරලා තිබුණා. ඒ අඳුරු කරන්න ඕනේ මේ අපි මේ ওই වෘත්තීය සමිතිවලට කියනවා මේ අඳුරු කරන්න ඕනේ ජනතාව නෙමෙයි. ජනතාව අඳුරු කරන්න එපා. ජනතාව අපහසුතාවයටපත් කරන්න ගෑස් එකෙන් වදින්නේ ජනතාවට. ආහාර ටිකෙන් වදින්නේ ජනතාවට. ලයිට් එක වතුර ටික නැතුණාමත් වදින්නේ ජනතාවට. ඇයි අහිංසක ජනතාව මේවට අල්ලගන්නේ? ඒ නිසා මේ වෘත්තීය සමිතිවලට අපි කියනවා පලිගන්න ඕනේ නම් පහර දෙන්න ඕනේ නම් ඔවුන්ට මොන හරි අඩන්තේටමක් හෝ දැනුමක් කරන්න ඕනේ නම් ඒ තියෙන මැති ඇමතිවරුන්ගේ ගෙවල් වලට ගිහිල්ලා ඔවුන්ගේ ජෙනරේටර් ටිකක් කඩලා දාලා ඊගාවට විදුලි බලය විසන්ධි කරා නම් ප්‍රශ්නයක් නැහැ. අහිංසක මිනිසුන් මේවා කරන්න එපා. ඔවුන්ගේ පලි ගන්න එපා කියන කාරණාවත් මේ වෙලාවේ විශේෂ මතක් කරනවා. අපේ හාමුදුරුවනේ පසුගිය ජනාධිපතිවරු මරණයේ වෙලාවේ රට විරු ආව ඡන්දය දාන අපි දැක්කා මේ යාපෝට් එකෙන් ආවේ ජාතිය කුටි අරගෙන. දැන් රට විරු එක්ක මේ වගේ අවාසනාවන්ත සිදුවීමක් වෙන මොහොතක ඒක තමයි මං කියන්නේ පක්ෂ විපක්ෂ ભેදයකින් තොරව විපක්ෂයේ නායකයා උන් ඉන්නවා අපි දන්නවා මොනව හරි වුණාම පොඩි මේ සද්දයක් ඇහුණා විපක්ෂ නායකයේ කාර්යභාරය මොනව හරි කරනවානේ අඩුම ගානේ අපි දැකලා තියෙනවා එක එක දේවල් කතා කරන අඩුම ගානේ දැන් මේ කියන රට විරුවා විශාල රට විරුව ප්‍රමාණයක් අපේ රටට ආදායම මේ වෙලාවේ හැටියට විදේශ විනිමය අපිට ලැබෙන ඒවායින් ඒ රට විරුව වෙනුවෙන් කතා කරන්නේ නැත්තම් මේ මහා සාපයක් පාපයක් මේක. ඒ නිසා විපක්ෂයත් නිහඬයි ආණ්ඩුවත් නිහඬයි අර සමාජවාදී පක්ෂත් නිහඬයි. ඒගොල්ලන්ටවත් අපි හිතන්නේ දැනෙන්නේ නැද්ද මේ කියන මේ රට විරුවගෙන් වෙච්ච සේවය ඔහුට කරපු හානිය පිළිබඳව දැඩි පිළිකුලෙන් අපි නෙමෙයි මේවට එන්න ඕනේ. මහපාරේ වාඩි වෙන්න ඕනේ ඔය කියන පාර්ලිමේන්තුවේ ඉන්න විපක්ෂ පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරු බැහැලිවල හර්තාල් කරන්න ඕනේ. මහපාරේ ආඩු වෙන්න ඕනේ ඒ රටේ නීතිය ක්‍රියාත්මක කරනකම්. මොකද ඔවුන් ජීවත් වෙන්නේ උන් නඩත්තු වෙන්නේ ඔක්කොම කරගන්නේ ඒවයින්. ඒ නිසා ඒවා අසාධාරණයි කියන කාරණා මේ වෙලාවේ විශේෂයෙන් මතක් කරන්න ඕනේ. ඒ වගේම පසුගිය කාලේ පවතින කාලේ සිදුවෙච්ච යම් සිදුවීම් සම්බන්ධයෙන් ශ්‍රී ලංකා හමුදාවට ආරක්ෂක අංශවලට එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කියලා දැඩි ප්‍රහාරයක් එල්ල කරා. දැන් ඔවුන් මේ වගේ මානව හිමිකම් කඩවීම මේවා දකින්නේ නැද්ද කියලා බොහොම තේ. ඒක තමයි ඉතින් අපේ රටේ නායකයෝ එපා ගහන්න අපේ රටේ නායකයෝ අහන්න ඕනේ. දැන් අපි දැක්කන LTTE එක ත්‍රස්තවාදී සංවිධානය. මේ ත්‍රස්තවාදී සංවිධානයට අපේ හමුදාව යුද හමුදාව ත්‍රිවිධ හමුදාවත් පොලිසියත් මානුෂික ප්‍රහාරයක් එල්ල කළා මේ රට සියලු ජනතාව නිදහස් ජීවත් වීම අයිතිවාසිකම ලබා දුන්නා. ඒ ලබා දීපු රණවිරුවෝ වෙනුවෙන් කටයුතු කරනවා වගේම දැන් ඒවට ඒ විදිහට කටයුතු කළා වගේම ඇයි මේවා වෙනුවෙන් ඉදිරිපත් නොවෙන්නේ ඒ වෙනුවෙන් සහයෝගය ලබා දෙන්නේ නැත්තේ මොවුන්ට විරුද්ධව මේ කතා කරන්නේ නැත්තේ කියන කාරණාවත් අපි මේ වෙලාවේ විමර්ශනය කරන්න ඕන අහන්න ඕනේ. අපිට මතකයි ගිය වකවානුවේදී පාකිස්තානයේ අගමැති ඉම්රාන් ඛාන් මහත්තයා ලංකාවට ඇවිල්ලා ශ්‍රී ලාංකිකයන්ට ආරාධනා කරා තමන්ගේ රටේ තියෙන පුරාවිද්‍යාත්මක ස්ථාන ඇවිල්ලා නරඹන්න කියලා ශ්‍රී ලාංකිකයන්ට තමන්ගේ දෑත දිගු කරනවා කියලා. අපි අහනවා ඉම්රාන් ඛාන්ගෙන් මේකටද ශ්‍රී ලාංකිකයන්ට එන්න කිව්වේ කියලා. අපේ ওই ප්‍රියන්ත දියවඩන කුමාර කියන්නේ ජයවර්ධන මේ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ උපාධිධාරී 2010 තමයි ඔහු පාකිස්තානයට යන්නේ. ඔහු විවිධ ආයතනවල රැකියාවල් කරලා තිනවා. එහෙම කරලා තමයි ඔය පාකිස්තාන් ක්‍රිකට් ටීම් එකේ ඇඳුම් මහන ෆැක්ටරියට වැඩ කරන්න ගියේ. එතකොට මේ වගේ දේවල් වෙලා දැන් ඉම්රාන් ඛාන් මේ ලංකාවට ඇවිල්ලා කොරෝනා මලමිනි පුච්චනකොට මිනියට හිරියර වෙනවා කියලා, රිදෙනවා කියලා කැක්කුමෙන් කතා කරලා ඒක බලහත්කාරයෙන් වලලන්න අපේ නායකයන්ට කටයුතු කරා. දැන් ආන ඉම්රාන් ඛාන්ගේ පණ පිටින් ඉන්නේ උන් පුච්චනකොට තමුන්නාසලාගේ ඉස්ලාම්ික රාජ්‍යයේ හදවතම ලුණුවෙන් නැද්ද කියලා. කලිසා කරුණාකරලා කොලේ වාලා ගහන්න එපා. මේවට දැඩි නීති දෙන්න. සමුල්නාංශය කියනා වගේම කරනවා කියලා අපි හිතනවා. සමුල්නාංශලාගේ රටේ තියෙනවා නීතියක්. ඒ නීතියට අනුව මේකලන්ට දඬුවම් දෙන්න. වහාම මරණ දඬුවම් දෙන්න ඕනේ මේකට ගෑවිච්චුන්ට. එතකොට තමයි සමුල්නාංශලාගේ ඉස්ලාම් රාජ්‍ය ඉස්ලාම් නීතිය ක්‍රියාත්මක වුණා කියලා අපි තේරුම් ගන්න. ඒක නිසා මේක සුළුකොට දකන්න එපා. එහෙම නැති වුණොත් කිසිම ශ්‍රී ලාංකිකයෙක්ට අපි කියනවා පාකිස්තානයේ සංචාරය කරන්න එපා කියලා. අද අපි විශේෂයෙන්ම ඊයේ පාකිස්තානයේ වෙච්ච සිද්ධියත් එක්ක අද පාකිස්තාන මහ කොමසාරිස් කාර්යාලය ගාවට ඇවිල්ලා අපි විරෝධතාවය ප්‍රකාශ කළා. අපේ ලියුමක් බාර දුන්නා සිංහල රාජ්‍ය දේශපාලන පක්ෂය හැටියට. අපි අක්මිනුන දයරතන හඳුරු ප්‍රමුඛ කරගෙන මේක අපි පිළිකුලෙන් යුතුව හෙලා දකිනවා. මේක තමයි මිලේච්ඡත්වය. මේක තමයි මානුෂීය ගුණංගවලට පහර දීම. මේ ශරියා ලෝකයේ තියෙන தත්ත්වය වෙන ආගමක් අදහන්න බැරි මිනිස්සෙකුට ඒ රටක තුල ඒ ජීවත් වෙන සමාජ වටපිටාව තුල ජීවත් වෙන්න බෑ. ඔහු මොකක් හරි ඊට විරුද්ධව අදහසක් ප්‍රකාශ කරොත් ඔහුව ගහලා මරනවා, පුච්චනවා, පණ පිටින් පුච්චනවා. ඕගොල්ලෝ වීඩියෝ එකේ දකින්න ඇතිනේ. ඒ මිනිස්සයා පණ පිටින් පුච්චන්නේ. එතකොට මේ පිළිබඳව කතා කරන්න ලංකාවේ අපේ ත්‍රිවිධ හමුදාවට මේ යුද අපරාධ චෝදනා එල්ල කරපු ඒ UN එක, එතකොට එංගලන්තේ ඇමරිකාව වගේ රටවල් මේව දකින්නේ නැද්ද? ඇයි මේ සිංහල ජාතිය වෙච්ච අපේ මිනිස්සු මේ රටේදී
වෙනත් රටකදී හිරිහැරයකට කරදරයකට ලක් වෙනකොට ඒ පිළිබඳව කතා කරන්න අපේ දේශපාලකයෝ නැද්ද? ඔය දේශපාලකයන්ට අද පාර්ලිමේන්තුවේ ඉඳලා පළාත් සභාව ප්‍රාදේශ සභාවට එනකන් ඔය දේශපාලකයෝ හැමෝටම ප්‍රතිපාදනය වෙන් කරන්නේ වාහනේ ගන්න තෙල් ටික ගන්න ඔය රට විරුව කියන කට්ටිය වෙන සල්ලි වලින් ඔය රට විරුව වෙන ඩොලර් වලින් ඒ ඩොලර් වලින් ගන්න ප්‍රතිපාදන ටිකට මේ මිනිස්සු සාධාරණයක් කරනවාද? මේකට හෙන ගහනවා. මුන් කන හාල්ලටයක් ගන්න බත්තටයක් ගන්න මුන්ට හෙන ගහනවා. මොකද මේ රට විරුව වෙනුවෙන් කතා කරන්නේ නැහැ. රට විරුව කියලා ගෙනල්ලා ඡන්දෙ දාගත්ත මේ මිනිස්සු ලක්ෂ 5-6 වීදම් කරලා ගෙනල්ලා මෙහෙ ඡන්දෙ දැම්මා. අද ඒ වෙනුවෙන් ඒ අභිමානය වෙනුවෙන් ඒ රට විරුවන්ගේ සුරක්ෂිතභාවය වෙනුවෙන් විදේශගත වෙලා ඉන්න අපේ මිනිසුන්ගේ සුරක්ෂිතභාවය වෙනුවෙන් කතා කරන්න කිසිම දේශපාලඥයෙක් නැහැ. අද සිංහල රාජ්‍ය දේශපාලන පක්ෂය විතරයි ඇවිල්ලා තියෙන්නේ. ඕගලන්ට බලන්න පුළුවන් එක අපි කියන්නේ මේකයි අපි කතා කරන්නේ එක රටක් එක නීතියක් ඕනි කියලා මේකයි ලංකාවටත් මේ දේ වැඩි කාලයක් යන කලින් සිද්ධ වෙන්න පුළුවන් එක රටක් එක නීතියක් කියලා ලංකාවේ තියෙන මේ ෂරියා ලෝ එක අයින් කරන්න කියලා තමයි අපි රජයෙන් ඉල්ලන්නේ රජයට පත් කළේ ඒකට 69 ලක්ෂයක් ඡන්ද දීලා අපි අභිමානයේ පිළිබඳව තියෙන ප්‍රශ්නයන් නිසා කැක්කුමක් නිසා අපි මේ ඇවිල්ලා අද තානාපති කාර්යාලය ගාව කෑ ගන්නවා. එතකොට ලංකාවේ බුද්ධිංශවල මහත්තුරු ටික ඇවිල්ලා මේ වටේ ඉන්නවා. අපේ ආණ්ඩුවකදී අපි අභිමානයේ පිළිබඳව අපේ ආණ්ඩුවේදී අපි කරන දේ ගැන මම මේ කියන්නේ. අපි අනිවාර්යෙන් ඕක ඊශ්‍රායලයේ වුණා නම් ඊශ්‍රායලයේ මොසාඩ් එක අද කැමරා අල්ලගෙන අපි වටේ නෙවෙයි ඉන්නේ. මොසාඩ් එක මතක ඇති ඒගොල්ලන්ගේ ෆුට්බෝල් ටීම් එක මරපු වෙලාවේ ඒකේ බුද්ධිංශ ක්‍රියාත්මක වුණේ ෆුට්බෝල් ටීම් එක මරපු ඒ තස්තවාදීන්ගේ පැත්තට. අපේ ආණ්ඩුව සහ අපේ ආරක්ෂකංශ අපිට කැමරා අධික් කරගෙන අපි පිළිබඳ තොරතුරු හොයනවා. අපි පොරොන්දු වෙනවා මෙතන ඉන්න බුද්ධිංශ මහතුරුන්ටත් ආරක්ෂකංශ මහතුරුන්ටත් ඕගොල්ලෝ කරන රැකියාවේ ඕගොල්ලෝ කරන ඔය අභිමානවත් වෘත්තියේ ගරුත්වය අපි ආරක්ෂා කරන මොසාඩ් එකට CIA එකට FBI එකට වැඩිය දියුණු ක්‍රමවේදයක් අපි නිර්මාණය කරනවා අපේ ආණ්ඩුවක් තුළ. ඕගොල්ලන්ගේ ඊළඟ තැපැල් ඡන්දේ අපිට දාන්න කියලා මම ගෞරවයෙන් ඉල්ලා සිටිනවා. ස්තුතියි. වාරණයෙන් තොර අපක්ෂපාති වාර්තාකරණය. Multilac, Color of the World, Sri Lankan.